ජාතික ජනබලවේගය සංවිධානය කළ මහනුවර ජනරැළිය ඊයේ පැවැත්ුණා. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඉතිහාසෙත් මේ පවුල 3-4කින් තමයි ජනාධිපතිවරු අගමැතිවරු හැදින්. වර්තමානයේ ජනාධිපතිවරු අගමැතිවරු හදන්නේ මේ පවුල්වල. අනාගතයට ජනාධිපතිවරු අගමැතිවරු පෝල්මක් උරුමකාරීත්වයෙන් මේ පවුල්වලට තමයි දීලා දීලා තියෙන්නේ. එහෙම නේකෝ හිතන් ඉදී. නේද? ප්‍රේමදාස ජනාධිපති එයාගේ පවුලෙන් සජිත් ප්‍රේමදාස අනාගතේ ලියලා තියෙන්නේ. මහින්ද රාජපක්ෂ ජනාධිපති එයාගේ පුතා අනාගතේ එහෙම නෙල්ලා තියෙන්නේ. එසම මොකද්ද මේ 70 වසරකට ආසන්න කාලය. අපේ රටේ ආණ්ඩුව හදලා තිනව, ආණ්ඩුව පෙරලා තිනව, නායකයෝ ගෙනලා තිබෙනවා, නායකයෝ මාරු කරලා තිබෙනවා. හැබැයි අපේ රට බාර ගන්න ජනාධිපතිවරු අගමැතිවරු හදලා තියෙන්නේ පවුල් හතරක්. හැබැයි මාර්තු මාසේ නම් වෙන්නද මොකද වෙන්න කි. ඒ උඩ දූෂිත ප්‍රභූ පැලන්තියේ සාමාන්‍ය පොදු ජනතාව අතරට බලය මාරු වීමේ සංඥාව දෙන දිනය මාර්තු මාසේ 9 වුණා. ඒක ඒගොල්ලෝ එහෙම ලේසියෙන් ඒගොල්ලගේ සඳුළු තලයේ දේශපාලනය බිම්මහලේ මිනිසුන්ට පවරන්නේ නැහැ ලේසියෙන්. ඒගොල්ලෝ සඳුළු තලයේ පොදු ජනතාව බිම්මහලේ සඳුළු තලයේ දේශපාලනය සඳුළු තලයේ පාලනයේ පොල්මක්කාර උරුමකාරීත්වය නිකන් පහළ තලයට දෙන්නේ නැහැ. ඒ නිසා දාන්න පුළුවන් ගැට වෙට්ටු ඔක්කොම ඒගොල්ලෝ සලසුම් කරනවා. මේක එහෙම අතාරින්නේ.